බෞද්ධ කොටිය පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ ගැලෙවුවා. හා හා. ඇයි ගලවන්නේ? යාළ මොකද හේතුවක් කිව්වේ? බෞද්ධ කොටිය පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ හේතුව හැබැයි ඒක ඒගොල්ලන්ගේම තමයි අහන්න තියෙන්නේ. මොකද අපිට ඉරණ හේතුවක් නැහැ නේ. ඔව්. ඊළඟට යම් දේශපාලනික අනුමැතියක් යටතේ නැවත අපිට ඒක දාන්න හම්බුණා. හා. ඒක දාලා ආරක්ෂාව දුන්නා. යුදහම්දා සෙපලෙක් පොලිස් නිලධාරියෙක් සිවිල් ආරක්ෂක නිලධාරියෙක් ඇතුළු 3 දෙනෙක්ගෙන් තමයි මිට ආරක්ෂාවක් මේ අර මේ උත්සව තියෙන කාලයක් තියෙනවා ඒ කාලේ වල එහෙම ආරක්ෂාවක් දුන්නා. අදට බෞද්ධ කොටිය තියෙනවා දැන් බෞද්ධ කොටිය නැහැ. ඉච්චර ආරක්ෂාවක් තියලා රාජ්‍ය අනුග්‍රහයෙන් මේ ආරක්ෂාව දුන්න කොටිය නැවත පුරා විද්‍යා දෙපාර්තමේන්තුවෙන් ගැලෙව්වා. අතන තමයි තියෙන ලොකුම විහිළුව. ඒක ගලවනවා නම් නැවත ඉච්චර ආරක්ෂාවක් දෙන්නේ මොකටද කියන ප්‍රශ්නයක් තියෙනවා එතන. ඔව් එහෙම ආරක්ෂාවක් තියෙනවා නේද ඔක්කොම ලෑස්ති. ඉච්චර රැකගත්ත කොටිය එහෙම ආරක්ෂාවක් තියලා නැවත පුරා විද්‍යා දෙපාර්තමේන්තුවම ගලවනවා. ඒක තනිකර විහිළුවක් නේ. ඒකට හේතු මොකක්ද කියන්නේ නැහැ ඇවිල්ලා ගැලවුවා කියන්නේ. හේතු කියන්නේ නැහැ හේතු කියන්න දන්නේ නැහැ. මොකද පුරා විද්‍යාවට වෙන හානිය මොකක්ද කියලා දන්නේ නැහැ කුටි දැම්මට පස්සේ. මේ එතන ඔය එන දනම ගහවල ගහලා තියෙනවානේ බෞද්ධ ඉතිහාස රටක තියෙනවා. බෝඩ් එකේ තියෙනවා. අපේ ලංකාවේ හැමදේම තියෙනවා විදිහට බෝඩ් එකේ තියෙනවා එතන. ඔව්. ඉතින් ඕවා මේ අයිති කරගන්න කියන්නේ මේ ඇත්ත දේ දැනගන්න කාට උමනාවක් ඇත්තේ නැහැ. මේ බෞද්ධරයකට අයියක් තියෙනවා එහෙම කරන්න උමනාවක් ඇත්තේ නැහැ. ඒකයි ඔය තියෙන ප්‍රශ්නේ තියෙනවා. අපි කූරගල්ට යන ගමන් ඉන්නේ මෙතනින් තමයි කූරගල්ට ඇතුල් වෙන්නේ මේ පාර දිගේ මුඩර යන්න ඕනේ කූරගල්ට ඉතින් අපි පොඩ්ඩක් යන්න හේතුනා බලන්න කූරගලට බෞද්ධ ඓතිහාසික නටබුන් තියෙන කූරගලට තමයි අපි මේ යන්නේ අපි උඩට ගිහිල්ලා බලමු අතරම අද අපි කුරගලට ගියා කුරගලට මේ ගියා අපි කිසිම සලස්මක් නැතුව අපි කුරගල තියෙන වටිනාකම් බලන්න කුරගල පිළිබඳව ඔබට වීඩියෝ පටයක් කරන් එන්නත් අපි ගියේ ගිය අවස්ථාවේදී අපිට එක්තරා දර්ශනයක් දකින්න ලැබුණා ප්‍රදේශවාසීන් විසින් උඩ තැන්පත් කරලා තිබෙන බෞද්ධ බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිමාව ආරක්ෂා කිරීම උදෙසා එක්තරා විදිහක කුටියක් උඩට ගෙනෙනු දැක්ක අපි අරගෙන ආවා ඒක තැන්පත් කරා නමුත්
එක්තරා සිද්ධියක් නිසා ඔවුන්ට ආය එය පහලට අරගෙන ඉන්න සිද්ධ වුණා. අපි කුරුගල්ට ආවා. ආවලේ අපි දැක්කා බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් උඩට වඩම්මනවා. මේ ඉන්නේ ඒ සඳහා මූලිකත්වය අරගෙන මෙහි ප්‍රදේශයේ කටයුතු කරන අපේ සම්මාසින් නාගමී කුමාසින් මෙහි වෙන ඕනෙම කටයුත්තකදී ඔව් මෙතුමාලා මූලිකත්වය ගන්න කුටියක් තමයි කුටට අරගෙන ආවේ. ඒ කියන්නේ මේ බුද්ධ ප්‍රතිමා වහන්සේ කලින් තැන්පත් කළ තිබ්බනේ. ඔව් බුද්ධ ප්‍රතිමා වහන්සේ කලින් තැන්පත් කළ තිබ්බා. බෝධින් වහන්සේ කලින් වැඩම වල තිබ්බා. දැන් අවුරුද්දකට විතර කලින් තමයි මේ සියලු දේ ක්‍රීම් එක මෙතන සිද්ධ වුණේ. හරි. එතකොට මේ බුදු පුත්‍රයා උඩට අරගෙන තියෙන ප්‍රශ්න මොනද නෝ මොකද්ද මේ අත්තරම? නැහ බුදු කියගෙනෙද්දි අපිට නිරෝධයක් තිබුණේ නැහැ මූලික වශයෙන්. හැබැයි ඊළඟට අපි ඉහළ මේක ස්ථාපිත කරන්න යනකොට පුරාවිද්‍යා වෙනකන් සේවක දෙන්නේ කලා පණිවිඩයව තිබ්බ නැවත මේක ආපහු ගෙනියන්න කියලා. ගැටලුව තියෙන්නේ අපි කරන දේ හරිනම් ඉතින් අපි සූදානම් නැහැ මේක ආපහු ගෙනියන්න. මේ ප්‍රශ්නයක් නැතුව ප්‍රශ්නයක් හදන්න හදනවා නම් ඉතින් අපි ඒවට මූණ දෙන්න සූදානම්. පැහැදිලිවම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අවසර ඇතිව තමයි මේ භූමිය පිළිසකර කරලා බෝධීන් වහන්සේ නම වඩම්මල ඊළඟට බුදු පිළිම වහන්සේ ස්ථාපිත කරලා කරලා තියෙන්නේ. ඉතින් ඒ බුදු පිළිම වහන්සේ අහුවෙන් වැස්සේ නිරාවරණය කරගන්න අවශ්‍ය කටයුතු කරන එක වරද්ද කියන එක ප්‍රශ්නයක් තියෙනවා. එහෙම ඒ රැක ගන්න තමයි ඒක කරන්නේ. වෙන කිසිම ගැටලුවක් දෙයක් නැහැ. ඒක පුරාවිද්‍යාව තියෙන උනේ මේ බෞද්ධ කටයුතු මේ අපේ තියෙන ඉතිහාසය බුද්ධ සාසනේ බුද්ධ ඉතිහාසයේ මේ තියෙන දේවල් ආරක්ෂා කරන්නද එහෙම නැත්නම් මේ දේවල් ආරක්ෂා වෙද්දී මේ බුද්ධලයන්ට මැදට හරස්කවන්නද ඔබතුමාලා කරන්නේ මේක ආරක්ෂා කරන්නේ? ඔව් මෙහෙමයි අපිට දැනෙන විදිහට පුරාවිද්‍යාව කියන එක ආයතනයක් විදිහට පිහිටෝලා මේ රාජ්‍ය රැකියා බිහි කළා යන එකම ආයතනයක් විදිහ මිසක මේ වෙන්න ඕනි දේ වෙන්නේ නැහැ මේ ලංකාවේ. මේ අපේ තැනටත් ඒක තමයි බලපාන්නේ. නිලධාරීන් ඉන්නවා වෙන්න ඕනි දේ වෙන්නේ නැහැ. පුරාවිද්‍යාව රැකගෙන ඉන්න කෙසේ වෙතත් ඒගොල්ලෝ රැකියා රැකගෙන ඉන්න උදෙසා තමයි හැමදේම සිද්ධ වෙන්නේ. ඉතින් මේක ලංකාවේම වෙනස් වූ කරුණක්නේ. මේ කුරගල අපි කියන්නේ ඒකට මේ අපිට දාන්න පුළුවන් දායකත්වය අපි දක්වනවා. අනේ කුරගලට කිසියම් මොහොත ගැටලුවක් අපි දැක්ක කලින් මේ මෑතකද කුරගල කිසියම් ප්‍රශ්නයක් ඇති වුණා. මේ ප්‍රශ්නයෙන් පස්සේ ඔබතුමා ප්‍රදේශවාසී කීයද ඔබතුමා දැනෙන විදිහට ඔබතුමා දකින විදිහට කුරගලේ ප්‍රශ්න නිරාකරණය වෙලා තියෙනවද සියලු බෞද්ධ අයිති මිනිස් සුරක්ෂිත කරලා තියෙනවද පුරාවිද්‍යාව ඔහු රජයේ කිසියම් මාත්‍රාවක් විසින්? දැනට නැහැ. මෙහෙම දෙයක් තියෙනවා. ලංකා වාසී වුණාම බෞද්ධත මුස්ලිම්ද සියලු දෙනාට ජීවත් වෙන්න ඕනේ. ඒක තර්කයක් නැති දෙයක්. ඊළඟට ඒගොල්ලන්ට අදාහරණ ආගමික ස්ථාන තියෙන ඕනේ. ඒක තර්කයක් නැහැ. අනිත් බෞද්ධය මේ වෙලෙද ගත්තාම අපිට මුස්ලිම් දෝතුන් යාළු මොන තරම් ඉන්නවා. මේ එහෙම එන ගැටලුවට වැඩිය මේ ගොඩාක් තියෙන බාහිරින් එන ගැටලුව. බාහිරින් සහ අනිත් මේ දෙපාර්තමේන්තු මට්ටමේ මේ නිලධාරීන්ගෙන් එන ගැටලුව. ඒ කියන්නේ මෙතන ප්‍රදේශවාසීන් අතර කිසිම ප්‍රශ්නයක් නැහැ. සමගින් සියල්ල ජීවත් වෙනවා. ප්‍රදේශවාසීන් අතර කිසි ප්‍රශ්නයක් නැහැ. මේ නැති ප්‍රශ්න හදනවා මේ ගොඩක් වෙලාවට ඒකයි කරන්නේ නිර්මාණ කරනවා. බෞද්ධ දර්ශනයේ බුදුදහමට තියෙන භක්තියෙන් හින්දා මේ තියෙන ගෞරවයෙන් හින්දා තමයි මෙතන ප්‍රදේශවාසීන් විදිහට මෙතන බෞද්ධ බුද්ධ ප්‍රතිමාව ආවරණය කරන්න කිසිම කරදරයක් නොවන විදිහට මේ දේ කරන්නේ. හැබැයි මේ දේ හරස් වෙන්නේ කවුද? මේ දේ දැන් මේක උඩට මේ දැන් විනාඩි 10කට පහළට කලින් මෙච්ච සිද්ධ වුණා. මේක අපිත් මේ වෙන වැඩකට අපි ආව ගමන් අහම්බෙන් මේ ප්‍රතිමත් අපිට සම්බන්ධ වුණේ මේ විනාඩි 10කට පහළට කලින් මෙතන සිද්ධ වෙච්ච සිද්ධියක් තමයි මේ ඇත්තටම. ඔව් නෑ මීට ඉස්සෙල්ලා සිද්ධ වුණ ආකාරයට තමයි මේ පාරත් එහෙම සිද්ධ වෙන්නේ. පුරාවිද්‍යාවේ ස්ථානාධිපතිතුමා ඉඳලා හිටන් මේක පලා ඉඳලා හිටන් පස්සේ බණිවිඩයක් කියනවා මේ ගියා පුඩි ආපහු ගෙනියන්න කියලා. ඉතින් ඒක මම විරුද්ධාගතයි. මේක ප්‍රකාර සිද්ධ වෙලා තියෙනවා. මීට ඉස්සලා විරෝධතාව තිබ්බා. ඒත් මේ මෙතන යම් යම් දේවල් මේ ගිහිලා එහෙම නීති විරෝධී දේවල් මෙතන මේ ආරක්ෂාව තහවුරු කරන්න තියෙන දේවල් ගැන කතා කරන්නේ. ඉතින් යාලගේ මොන නීතිද මොන සම්ප්‍රදායද කියලා දන්නේ අපි මේ මේ කරන්නේ. වෙන්න ඕනේ එකම දෙක තමයි පුරාවිද්‍යාව නම් ඒ අලංකාරතාව රැක ගැනීම දිනදී. ඒක නෝන දෙම තමයි වෙන්නේ. ඒ අපි කියන කතාවත් ප්‍රදේශවාසීන් කියන්නේ ඕන පාරක් කියන මරා ඕන කියන්නේ. පැහැදිලිවම අවශ්‍ය දේ පැත්තකින් තියලා අනවශ්‍ය දේ වලට අත ගන්න එක තමයි තියෙන ලොකුම ප්‍රශ්න. අනිවාර්යෙන් තමයි ඔබට රටේ ජනතාවට මොන හරි දෙයක් කියන්න දෙනවා මේ සඳහා අපි ගන්න කලින් භික්ෂුන් වහන්සේ නමක් මේ වස්වාසය කරන්න ආරාධනා කරා. භික්ෂුන් වහන්සේ නමක් වැඩම කරන සිටියා මේ අපිට මේ ඈත පේන ගල් දෙනේ මේ කාලය ආශ්‍රිතව සිද්ධ වෙච්ච දේවල් රට හැමෝටම කියන්න දෙනවා ප්‍රශ්න. රට හැමෝටම පොදුවේ කියනවා මෙහෙම දෙයක් කියන්න තියෙනවා. මේක අපේ උරුමයක් තියෙනවා නම් ඒ වෙනුවෙන් කතා කරන්න ඒක අපේ කියලා කියන්න ඒක රැක ගන්න කවුරු පස්ස ගහන්න ඕනේ නැහැ. අපේ දේ අපේ තමයි.
ඉතින් ඒක එහෙම නැතුව පස්සට යනවා කියන්නේ ඒක මොන වචනකින් විග්‍රහ කරන්නද කියලා මම දන්නේ නැහැ. මේ ඒක නිසා තමන්ගේ දෙයක් තියෙනවා තමන් රකගන්න. බොහෝ විට මේ වෙනත් අයට දොස් කියනවට වැඩිය තමන්ගේ දේ තමන් රකගන්න අනිවාර්යෙන් දරගන්න ඕනේ. ඒක තමයි වෙන්න ඕනේ. වෙන්න ඕනේ දේ. අනිවාර්යෙන් බේවෙන්න ස්තුතිවන්ත වෙනවා. අයිබෝ. ස්තුති අයිබෝ. ඔබේ ග්‍රහ ගන්න රැකෙන විතරයි ඕනේ. උඹන්ට ආගමකුත් නැහැ, ජාතියකුත් නැහැ, මුකුවම්ම නැති වුණේ.